ආයුබෝවන් සුබ සැඳෑවක් ප්‍රාර්ථනා කරමින් ප්‍රිය ක්‍රීඩා ලෝලී මිතුරු මිත්‍රයනි අපට අවසර දෙන්න වසර 42ක දෑවැත්ත ඉතිහාසයක් කරමින්නාගෙන වික්‍රමසිංහ බතරමුල්ලේ ස්වාධීන රූපහානි සේවය ඔස්සේ රූපහානි කලාවේ මහගෙදර ඔස්සේ අදත් අපට අවසරයි මහරගම ජාතික තරුණ සේවා සභා ගෘහස්ත ක්‍රීඩාගාරයේ සිට මන්චි ජාතික වොලිබෝල් ශූටා තරගාවලිය 2021 පිරිමි තරගය මෙසේ ආරම්භ කරන්නට ප්‍රථම පිරිනැමීම जंपिंग सर्विस पहाड़ कल कर में मूल मला कुना हा हा पुरा किया बिटुलिंग गिरी उल्ला कंडा है मटर जाति के चूर ताबे के ता मेवनी विशेष इन में श्रीलंका वे प्रसिद्ध काम मल का कंडा है मार फैमिली प्रथम अवस्था व मास समग नवोत सिटी ने वा अद हा हा पुरा किया में वासनावंत विस्तर प्रकाशित इधर पत क्रीम इधर पत नवोत ඔවුනිමල් හොඳ ආරම්භයක් විටුලික් කණ්ඩායමේ තරුණ ජවය තරුණියේ ජවයෙන් පිරිපුන් විටුලික් කණ්ඩායම හොඳ ආරම්භයක් ලබා ගත්තා ප්‍රථම ඒවර දීප්තිරුමේ ක්‍රියාත්මකයි කණ්ඩායමේ නායකත්වය වේගවත් නමුත් සිටියේ නිවතකයි ඔහුගේ උස පන්දු ප්‍රහාරය එක්කර ගන්නවා දෙවන ලකුණත් විටුලික් කණ්ඩායමට විදුලි බල කණ්ඩායම ප්‍රතිවාදී කණ්ඩායම පසුගිය වසර පුරාම කාල පරිච්ඡේදය පුරාම වොලිබෝල් පිටියේ අනසක පැතුරු කණ්ඩායම පිටියේ නිවතරයි ඇදී යන්නේ ප්‍රධාන විනිසුරු डीसी हेवा जाति अंतर बिन शुरू हो रहा नवोत मैं खंड हम देखा म इतामत भारी ना तो खंड हम देखा जाति अंतर फिटी अध्यक्ष इम सहित मतलब तारे क्या क्लबे भी अनिवार्य मनी मार ये वर सात तक ये पांच दूरी में मैं दीप रोमेश के एक बार ने देवन लापुनाई देखा ही देखा ही मतलब उन सुंकारी तारे के कारण भी අපේ නිෂ්පාදන කණ්ඩායම වරින් වර මේ පුනරූපයන් පුනරූපණයන් තුලින් අපූර්ව අනගේ අවස්ථාවන් ප්‍රේක්ෂක ඔබ වෙත ගෙනෙනවා ඒ වර වේගවත් ප්‍රහාරයක් ඒ වර කෙටි පන්දු ප්‍රහාරකයා ක්‍රියාත්මකයි විටුලි එක් කරගන්නේ තුන්වන ලකුණ විටුලි කණ්ඩායම පෙරිට කාර් කණ්ඩායමක් හැටියටයි අද මේ ජාතික අවසන් තරගයට ප්‍රවිෂ්ඨ වෙලා තිබෙන්නේ ප්‍රබල කණ්ඩායම් රාශියක් පරාජයට පත් කරමින් තමයි බිටුලින්ක් නාමය අද මේ ශ්‍රී ලංකාව තුල ප්‍රචලිත වී තිබෙන්නේ ඔවුනිමල් පඹසරගේ පන්දු පිරිනමේ පසුපස රේඛාවෙන් එපිටටයි එක් වූයේ විදුලි බල ක්‍රීඩකයන්ට තුන්වන ලකුණ 3-3 හරණක කර හොඳ සටනක් ප්‍රේක්ෂකයන්ගේ උද්‍යෝගය ප්‍රේක්ෂකයන්ගේ බලාපොරොත්තුව හොඳ තරගයක් असार्थक दिगिन दिगटम असार्थक अभी पुनरूपन दिखाने पूर्व एक्या हर लाकुण विटुली कांडा मठ सार्थक पिरीमीमा हरित एवार इस्तान कतकिरीम हिरुशांगे इताम सार्थक एक्या हतरवन लाकुण විදුලි බල ක්‍රීඩකයන්ට ඔව් මේ හිරුෂාන් මාදම්පේ සේනානායකවරුන් සොයාගත් අපූර්ව ක්‍රීඩකෙක් මාදම්පේ සේනානායක මැදිවිදුහල වොලිබෝල් ශ්‍රේෂ්ඨයට ක්‍රීඩකෙන් විශාල ගන්නක් දායක කර තිබෙනවා නාතන්දිය ධම්මිස්සර මධ්‍යම විද්‍යාලයේ වගේම ඔවුනිමල් ජාතික යෞවන සංජිතය නියෝජනය කරපු ක්‍රීඩකෙක් තමයි හිරුෂාන් ඒවර පන්දු පිරිනැමීම සාර්ථකයි ක්‍රීඩා පිටිය තුලයි හිරුෂාන්ගේ පන්දු පිරිනැමීම එකුවා පස්වන ලකුණ 5-4 දැන් එක ලකුණක් ඉදිරියෙන් විදුලි බල ක්‍රීඩකයින් පන්දුව පිරිනමනවා වමත් ජම්පින් සර්විස් හරිම ලස්සනයි මනවින් නිල්පීම ලබාගෙන එහෙට බිටුලින් කණ්ඩායමෙන් අංක 5 ක්‍රීඩකයා බද්ද්‍ර යෞවනයේ පසුවන මේ සුන්දර ක්‍රීඩකයාගේ පහර මනරම් පහරක් හැටියට තරුෂ චමත් අංක 5 සෙන්ටිමීටර 149ක් උඩවස් තමයි ඔබ මේ දකින පහර එල්ල කරන්නේ වයස අවුරුදු 19යි වෙන්නපුර ජෝසප්පාස් විද්‍යාලයෙන් වොලිබෝල් ක්‍රීඩාවට දායාද කළේ ලස්සන පහරක් හරිම දැකුම් කලුවේ නවෝත් මොකද කියන්නේ ඔව් අයිස් පෙරේරා කණ්ඩායමේ සිටින උසෙන් වැඩිම ක්‍රීඩකයා ජාතික කණ්ඩායම නියෝජනය කරනවා අයිස් පෙරේරා ඔව් ඉතා පහසුවෙන්ම ආවරණ මග හරිමින් වේගවත් කෙටි පන්දු ප්‍රහාරකින් එක් කරගත්තේ 6වන ලකුණයි 6-5 නැවත එක් ලකුණක් ඉදිරියෙන් සූදානම් සංක පන්දු පිරිනැමීමට සංක රුවන්වැල්ල මැදිවිදුහලෙන් තමයි ක්‍රීඩා ශේෂ්ඨ රව තීරණය සාර්ථකයි පන්දු පිරිනැමීම ක්‍රියාත්මකයි තරුස
පිටුලින් පසුපස කලාප පහර ලෝකයේ ප්‍රධාන කණ්ඩායම් භාවිත කරනවාද ලෝක වොලිබෝල් ශූරතාවයේ ඔලිම්පික් ආදී තරඟවලදී මේ වගේ පසුපස පහරවල් තමයි ඉල්ල කරන්නේ අනිවාර්යෙන්ම නිමල් ආවරණ මගහරිමින් මේ කණ්ඩායමේ නායකයා තමයි පවසර තමයි පසුපස කලාපෙන් ප්‍රහාරය ඉල්ල කරේ සූදානම් තරුස මඳු පිරිනැමීම ආරම්භයේ සිටම මනරම් තරඟයක් ඉල්පීම් ලබා ගැනීම විම වැටීම් පෙරලීම් ශනික උසවාදී ශනික පහරක් අංක 3 ඉල්ල කළා විශේෂයෙන්ම විදුලි බල මණ්ඩල කණ්ඩායමේ අයෙස් පෙරේරා වයස අවුරුදු 25 සෙන්ටිමීටර 198ක් උසයි සීදුව දවි සමර විද්‍යාලයෙන් බිහි වුණේ ජාතික පිළ නියෝජනය කරමින් ඉරානය මියන්මාරයේ සංචාරය කළා තා විශේෂ ගණේ ජාතික ශූරතාවලියක අවසන් තරඟය මේ තරඟ මේ ජාතික ශූරතාවලියෙන් තමයි ඉදිරි කාලේ ආසියානු තරඟමාලාවට ක්‍රීඩකින් ක්‍රීඩිකාවන් තෝරා ගන්න වැරෙන් පහර එල්ල කළා තරුෂ තරුෂගේ ඉල්පි ඩයල් ගෝම් රෝ මේ මස් පිඩු වල ශක්තිය විශේෂයෙන් විශේෂින් බලපාන ඉතාම වැදගත් ඉවර විනෝද්ගේ පන්දු පිරිනැමීම දැල මතයි සාර්ථක පන්දු පිරිනැමීම එක් වූයේ මම හිතන්නේ 8 වෙනි ලකුණ 8යි 7යි පන්දු සකසන්නා රසුන් චතුරංග ජාතික කණ්ඩායමේ පන්දු සකසන්නා සාර්ථකයි පන්දු පිරිනැමීම පාවෙනක මේ පන්දු ඒ වාර දැඩි ආවරණය දැඩි පන්දු වැලැක්වීමක් එක්වනවා 9 වන ලකුණ සිව්වරක් ස්පර්ශ කිරීම ඔව් 4 වරක් ස්පර්ශ කිරීමේ වර්ධනට හසු වෙනවා නැවතත් සූදානම් කසුන් පන්දු පිරිනැමීමට කණ්ඩායමේ සිටින පන්දු සකසන්නා උසෙන් නඩුවක් මනාව තම යුතුයකම වගකීම ඉටු කරනවා කණ්ඩායමේ මේ කසුන් චතුරංග එවරත් සාර්ථකයි කසුන් පසුපස රේඛාව ආසන්නයේ තමයි පන්දු පිරිනැමීම එක්ුවා විදුලි බල කණ්ඩායම ලකුණු 10යි ලකුණු 7යි පිටුලින් ගිරිඋල්ල කණ්ඩායම මෙන්න විදුලි බල කණ්ඩායමේ පසුගිය වසර පුරාම අවසන් තරඟවලට ප්‍රවිෂ්ඨ වූ විදුලි බල කණ්ඩායම මෙවරත් උත්සාහ ගන්නවා ඇති මේ ජාතික චූර්තාවේ දිනා ගැනීමට පසුව සවාදීමක් ඉතා මනරම් පහරක් එල්ල කළේ ආවරණය හොඳින්ම මගහරවා පැති රේඛාව ඔස්සේ කිඳා බැස්සීම පහර ඔව් පවසර ගොඩක් අත්දැකීම් තියෙන ක්‍රීඩකෙක් ජාතික යෝන් සංචිත සෑම අවුරුද්දකම පාහේ ඔහු නියෝජනය කරා පන්දු සකසන්නා සූදානම් බිතුලි කණ්ඩායමේ පන්දු පිරිනැමීමට අකේක මලීෂ කණ්ඩායම් දෙකේම පන්දු සකසන්නන්ගේ උසෙන් අඩුවත් හොඳ තරඟයකට අවතීර්ණ වෙලා තිබෙනවා සාර්ථකයි පන්දු එවරම් මෙතරම් හොඳ පන්දු ලබා ගැනීම අන්නවේ ලක්මාල්ගේ ඒ වාර එක්වන්නේ 9 වන ලකුණයි බිතුලි කණ්ඩායමට 9යි 10යි ඊට හේතුව සිව්වරක් ස්පර්ශ කිරීමේ වරද පිළිගන්නට සිදු වුණා විදුලි බල කණ්ඩායම ඒ අනුව බිතුලි ලකුණු 9යි ලකුණු 10යි විදුලි බල කණ්ඩායම හිතවතුනේ ඔබ දැන් අපහායක වෙනවා නම් මේ ප්‍රථම වටේමයි තාමත් ක්‍රියාත්මක වන්නේ පන්දු පින්නමෙනවා ජම්ප් ලෝඩ් ක්‍රමයේ නම් අසාර්ථකයි ඔව් අපේක්ෂා කළ පරිදි ඔහුගේ අතේ ජවයේ වැදුන්නේ නැහැ පන්දුවට ඒ නිසාම දැලෙවෙතයි සමීප වුණේ අසාර්ථක පින්නමීම විදුලි බල කණ්ඩායම 11යි 9යි විස්තරෝමේ ඔව් දම් සහ කහ පැටි ඇඳුමෙන් සැරසිලා රූපහිනි තිරේ ඔබේ වම් පසින් සිටින්නේ විදුලි බල ඔබේ දකුණු පසින් සිටින්නේ බිතුලි කණ්ඩායම නිවහනේ ආයතනයේ සංචාරක බංගලාවේ නැත්නම් වෙනත් ස්ථානයක සිට අපහායක වන හැමදෙනාම මේ සැදෑ යාමේ ඉතා ගෞරවයෙන් පිළිගන්නවා මේ තමයි මංචි ජාතික වොලිබෝල් ශූරතා තරගාවලිය 2021 17 වෙනි 14 වෙනි වරටයි මංචි ඔවුන්ගේ සැබෑ අනුග්‍රහය ලබා දෙන්නේ අරවා පහරක් එල්ල කරනවා ලෙහෙසියම ගොඩගෙන බැක් ඇටැක් නමුත් වලක්වාලීමේ වැඩි ක්‍රීඩා පිටියේ තුලයි පතිතවන්නේ ඒවන සාර්ථක වෙන්නේ නැහැ පවසර එක්වන්නේ විදුලි බල ක්‍රීඩකයන්ට 12 වෙන ලකුණ නැවතත් ලකුණු දෙකක් ඉදිරියෙන් විදුලි බල මණ්ඩල කණ්ඩායම ලසන්ත තමයි පන්දු පිරිනැමීමට සූදානම් වන්නේ ලසන්ත කෙටි පන්දු පිරිනැමීම 12යි 10යි ලසන්ත සූදානම් පන්දු පිරිනැමීමට සාර්ථක පන්දු පිරිනැමීමක් ජම්ප් ලොට් ක්‍රමයේ පන්දු පිරිනැමීම ඒවර පහසුවෙන්
ලබා ගැනීම දුර්වලතාවය හේතුවෙන් සමපිල දෙක් කරගන්නවා සංක සංක 13 වල ලකුණයි සම කණ්ඩායම දෙක් කරගත්තේ 13යි 10යි දැන් ලකුණු තුනක් ඉදිරියෙන් විදුලි බල ක්‍රීඩකයි සංක ගැන කතා කරනවා රුවන්වැල්ල මැදු විදුහලෙන් තමයි ක්‍රීඩා ශාස්ත්‍රයට දායාද වුවේ නිවන් ඔව් අංක 4 සූදානම් පන්දු යොමු කරන්නට ලසන්ත ප්‍රනීත් සෙන්ටිමීටර 188 ක් උස ක්‍රීඩකයා පන්දු යොමු කළේ ශානික පහරක් ගැල්ල කරනවා ඊටමත් ලස්සනයි හරිම දැකුම් කළුයි විදුලි කොටන්නාසේ ඊට ඉක්මනින් මෙන්න බලන්න ඉක්මනින් ආවරණ දෙක අස්සෙන් රිංගෙව්වා නැත්නම් පහරෙල්ල කළා ඊටම ලස්සනයි දැකුම් කළු පහරක් යන්නට පුළුවන් ලකුණක් ලබා ගන්නවා ඒ අවස්ථාවේ විදුලි බල කණ්ඩායම ලකුණු 18යි විදුලින් ලකුණු 11යි පසුපස කලාපෙන් ක්‍රියාත්මකයි දීප්ති රොමේෂ් දීප්ති රුමේෂ්ට 13 11යි දීප්ති රුමේෂ්ට අපි දාලා තියෙන්නේ කළු අස්සයා කියලා. ඒ තරම් ජවීර ක්‍රීඩකයෙක්. ඔව් ඒවරණ සාර්ථක නැහැ. ඒවරණ සාර්ථක නැහැ දීප්තිගේ උත්සාහය ආවරණේ වැළැක්වීමේ වැඩි නෙමෙයි පන්දුව ප්‍රතිරේඛා වෙන්නේ පිටට ඇදී යන්නේ. ඔව් ඩිල්ලි මක්කලා විනිසුරු නිෂ්ප්‍රභා කළා. විනිසුරු තේන්නේ අවසන්. දැන් එක ලකුණයි ඉදිරියෙන් සිටිනේ 12යි 13යි. ඒවරත් සාර්ථකයි. සංක දීප්ති රුමේෂ් මනරම් පහරක් කෙල්ල කරමින් නායකත්වයේ වගකීම මනාව ඉස්තසිත කරන ආකාරයක් අප දකින්නේ විදුලි බල කණ්ඩායම සහ පිටුලින් ගිරියුල්ල කණ්ඩායම අතරයි මේ ජාතික ශූරතාවය වෙනුවෙන් සටන් වැදීම සිදුවන්නේ මාර්ගම ජාතික තන්නු සේවා සභා ගෘහස්ථ ක්‍රීඩාගාරයේ සිට නිදහසේ රිසිසේ තමන්ට කැමැත්ත පරිදි පහරක් කෙල්ල කරනවා ඔව් පන්දුව දැක දැක ස්ථානගත වුණා විශාල ඉල්පීමක් ලබා ගත්තා පන්දුව අත ළඟට පැමිණෙනකොටම වැර යොදා පහලක් කෙල්ල කළා මධ්‍ය කලාපේ පතිත වෙනසේ ඔව් සංක සංක දිල්ෂාන් වැඩි වයසක ක්‍රීඩකයෙක් නෙමෙයි ඔහු තාම නව යෞවනයේ පසුවන ක්‍රීඩකයෙක් නමුත් තම වගකීම කණ්ඩායමට නිසියට කරනවා හොඳයි නමුත් ඔබ හරියටම ඒ සිද්ධිය ප්‍රකාශ කළා චමිදු හිරුෂාන් මමත් පන්දු ප්‍රහාරය ඒවරණං අසාර්ථකයි චමිදුගේ පන්දු පිරිනැමීම දිගින් දිගටම පන්දු පිරිනමන්නන්ගේ අසාර්ථකභාවය පෙන්නුම් කරනවා ඒක ක්‍රීඩාවේ නරඹන්නන්ගේ උද්‍යෝගයට දැඩි තර්ජනයක් වෙලා තිබුණා ජාත්‍යන්තර තලයේ නිමල් අපිට ඒ වගේ සිදුවීම් ගොඩක් දැක ගන්න පුළුවන් වර්තමානයේ නවෝත් ශාරීරික අධ්‍යයනය සහ සෞඛ්‍ය ශාරීරික අධ්‍යයන ගුරුවරේ ඔව් නිමල් සන්තෝෂයි වැඩි රටට හඳුන්වා දෙන්න ඕනේ පාර කෙල්ල කරමින් පෙරලා පැමිණි පන්දු ලබාගෙන උත්සාහයක් ගන්නවා පහරට පහර ඉතා දැකුම් කලුවේ අද මේ මහරගම ජාතික තන්න සේවා සභා ගෘහස්ථ ක්‍රීඩාගාලය මේ පහරවල් වලින් පන්දු ලබා ගැනීමෙන් ඒකාලෝක වෙනවා ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ පසුගිය වසර කීපය පුරාම දැඩි උත්සාහයක් ගන්නවා ශ්‍රී ලංකාවේ වොලිබෝල් තත්ත්වය නංවාලන්නට ඊට අත්දලක් දෙනවා මේ අපේ ජාතික ආයතන ගණනාවක් එයින් එකක් තමයි මංචි ආයතනයේ සිලෝන් බිස්කට් සමාගම ආවරණයේ වැඩි පැමිණි පන්දුව ප්‍රතිරේඛාව ඔස්සේ ඉවතටයි එක්ුවා විදුලි බල ක්‍රීඩකයන්ට 16 වන ලකුණ 16යි 14යි තවම ලකුණු දෙකක් ඉදිරියෙන් විදුලි බල ක්‍රීඩකයන් සූදානම් සංක පන්දු පිරිනැමීමට සංක දිල්ෂාන් රුවන්වැල්ල මැදි විදුහලෙන් වොලිබෝල් ක්‍රීඩාවට දායාද වූ ක්‍රීඩකයා සංක මෙන්න සංක පිරිනමන කලාපයේ සිට ඉහළට පනිනවා පැන ජොමු කළා නමුත් ඔහුගේ අතේ දකුණු අතේ වම් දකුණු කලාපයට වෙන්නට වම් කලාපයට වෙන්න තමයි පන්දුව පැත්තකට වැදුනේ ඒ නිසා පන්දුව පැතිරේකාවෙන් ඔබටයි වීසිවන්නේ හරි ආකාරව අතේ වැදුන්නේ නැහැ නියම ටෙක්නික් එක ශිල්පීය ක්‍රමය ක්‍රියාත්මක වුණේ නැහැ මෙන්න වැරයෝදා එල්ල කළ අවස්ථාවක් නමුත් පිටියේ නිවතක කණ්ඩායම් දෙකම අපරීක්ෂාකාරී පන්දු පිරිනමීම් සිදු වෙනවා මම කිව්වේ ප්‍රේක්ෂකයන්ගේ මේ තියෙන උද්වේගයට දැඩි තර්ජනයක් වෙලා තිබෙනවා වර්තමානයේ මේ පිරිනැමීම අවස්ථාව වැඩි වාර ගණනක් වැරද්දීම එක්ුවේ 17 වන ලකුණයි විදුලි බල ක්‍රීඩකයන්ට 17යි 15යි සූදානම් පන්දු පිරිනැමීමට අයස් පෙරේරා ජාතික කණ්ඩායමේ සිටින දක්ෂ කෙටි පන්දු ප්‍රහාරකයා 17යි 15යි පිටේවරත් පිටියේ නිවතටයි පාවෙන ක්‍රමයේ නැත්නම් ජම්ප් රොට් ක්‍රමය කියලා අපි හඳුන්වනවා පසුපස රේඛාවෙන් නෙපිටට 16යි 17යි සූදානම් විනෝද් පන්දු පිරිනැමීමට ජාතික ශූරතාවයේ අවසන් තරගයේ ක්‍රියාත්මක වන්නේ හිතවතුනි මංචි ජාතික වොලිබෝල් ශූරතා තරග මාලාව 2021 මංචි අනුග්‍රහය 14 වෙනි වරට පිටියෙන් ඉවතරයි අදී යන්නේ 14 වසරක් පුරා
මේ සිලෝන් බිස්කට් සමාගම සිය දායකත්වය මිලියන 20කට වැඩි මුදල් කන්දරාවක් යොමු කරමින් මාස 3ක් තිස්සේ මේ තරගාවලිය ඉදිරියට රැගෙන යන්නට අවකාශය අනුග්‍රහය ලබා දෙනවා ක්‍රීඩක ආදේශනයක් සිදුනවා බිටුලින් කණ්ඩායමේ බිටුලි කණ්ඩායමේ අංක දෙක ක්‍රීඩකයා ක්‍රීඩා පිටියට අවතීර්ණ කරන නව ක්‍රීඩකයා හැටියට සයුරි කවිෂ්ක වයස අවුරුදු 21යි වෙන්නපුර ජෝසප් පාසිද්යාලයෙන් වොලිබෝල් ක්‍රීඩාවට දායාද කළේ ඕනිම ලකුණු තත්ත්වය සමයි 17යි 17යි එවරනම් විදුලි බල ක්‍රීඩකයන්ටයි ලකුණ පුනරූපණ වලින් මනාව දිස් වෙනවා ක්‍රීඩක ආදේශනයක් දැන් අංක එක ක්‍රීඩකයා ක්‍රීඩා පිටියට බිටුලි කණ්ඩායමේ ඇතුළත් කළා අංක එක ක්‍රීඩකයා මලීෂ රවිෂාන් මලීෂ නාතණ්ඩිය ධම්මිස්සර ක්‍රීඩකෙක් සසුන් චතුරංග සූදානම් පන්දු පිරියමීට පන්දු සකසන්න 18යි 17යි ජම්ප් ලෝඩ් ක්‍රමයටයි ඒවරණම් සුනම් මේ දණ්ඩේ ස්පර්ශවන්නේ ඔව් ලිබරෝ ක්‍රීඩකයාගේ පන්දු ලබා ගැනීම දැවටෙනවා සුනම් මේ දණ්ඩේ ඔබ නිවැරදි නිමල් මේ සුනම් මේ දණ්ඩ දැලට බැඳිලා තියෙනවා මීට එකක් 8යි බිංදුවක් ඉහළට ඔසවා තිබෙනවා වර්ණ ගන්නවා තිබෙනවා පිටිය හරියට දිස් වෙන පරිදි 19යි 17යි ලකුණු දෙකක් ඉදිරියෙන් විදුලි බල ක්‍රීඩකයින් ආවරණේ වැදී ගිය පන්දුව ගොඩ ගැනීමට උත්සාහයක් ගත්තා ඉතා විශිෂ්ට ගණයේ උත්සාහයක් මේ තමයි වොලිබෝල් ජවය වොලිබෝල් ක්‍රීඩාවේ වේගවත් බව ප්‍රචලිත වෙනවා මේ කරුණු වලින් ලෝකයේ වේගවත්ම ක්‍රීඩා පහ අතරේ වොලිබෝල් තිබෙන්නේ ඒ අතරේ තියෙනවා බැඩ්මින්ටන් මේස පන්දු ඒ වගේම බාස්කට්බෝල් අයිස් හොකි වොලිබෝල් මේ ආදි වශයෙන් තමයි ගලාගෙන යන්නේ ඔවුනි මා ජාත්‍යන්තර මට්ටමේ පන්දු ගොඩ ගැනීමේ උත්සාහයක් අපි දුටුවේ සූදානම් මලීෂ පන්දු පිරිනැමීමට කණ්ඩායමේ සිටින පන්දු සකසන්නා 18යි 19යි එක් ලකුණක තමයි පරතරයක් තිබෙන්නේ මේ අවස්ථාවේ අද අතුරු සිදුරු නැතුව ජනතාව පිළිතරි තිබෙන්නේ පහරක් එල්ල කරනවා රුමේෂ් කළු අස්සයා අද වොලිබෝල් පිටියේ නම දිනාගෙන සිටින ශ්‍රී ලාංකීය වෘතලෙක් බවට පත් වී තිබෙන්නේ වොලිබෝල් ක්‍රීඩාවෙන් අනිවාර්යයෙන් රුමේෂ් රුමේෂ්ගේ විද්‍යාලය සීදුව දවි සමර සහ මීරිගම බණ්ඩාරනායක විද්‍යාලවලින් තමයි බිහි වුනේ අද්දකී බහුලම ක්‍රීඩකයා අනිමල් අනිවාර්යෙන් කණ්ඩායම් දෙකේම මෙන්න රුමේෂ් ලබා දෙනවා ශනික පන්දු යොමු කිරීම ඒ යොමු කිරීම සිදුකලේ අංක 4 ක්‍රීඩකයා අපි බලමු ලසන්ත ඔව් ඔව් ඉතා හොඳින් ලසන්ත ප්‍රනීත් රුවන්වැල්ල රාජසිංහ විද්‍යාලයේ කැලණි ගම් අසබඩ තිබෙන 21යි 18යි ලකුණු තත් වෙනීම හොඳයි එමනම් අප ප්‍රධාන පාලක මැදිරියට මොහොතකට යොමු වෙනවා ශ්‍රී ලංකා ජාතික ක්‍රීඩකයින් 22යි 18යි සූදානම් කණ්ඩායම් නායකත්වය දීප්ති රොමේෂ් පන්දු පිරිනැමීම වලක්වාමීමකට පැමිණ දිත්ත වලක්වාමීමක් පමණක් යෙදුවා එය සාර්ථක කර ගැනීමට හැකියාව ලැබුණේ නැහැ මන්ද ආවරණේ වැඩි පිටියේ නිවතර වීසුණු ආකාරය ඔබ මොහොතකට කලින් පුනරූපණේ දුටුවා එකුවේ 19 වන ලකුණයි බිතුලි කණ්ඩායමට 19යි 22යි සූදානම් පන්දු පිරිනැමීමට පවසර කණ්ඩායමේ නායකත්වය උසෙන් නඩුවක් මනා ඉල්පීමක් යුතුව පන්දුවර පහර දෙන ක්‍රීඩකයා පවසර විදුලි බල කණ්ඩායමේ පන්දුව මගේ දැනේ 10 වැඩිම නිසා විසදැමීමේ කාර්ය සිදු වුණා ඒකයි මොහොතකට තරඟය ආරම්භ කරන්න ප්‍රමාද එය නීතියේ තිබෙනවා රීතිඥවල තිබෙන කාරණාවක් ඉතින් ඒක නිසා මෙන්න දැන් කැටි විවේක කාලයක් ලබා ගන්නා මොහොත කැටි විවේ හොඳයි ප්‍රධාන පාලක මැදිරිය වික්‍රමසිංහ පුර ස්තුති ප්‍රධාන පාලක මැදිරිය රූපాయని කලාවේ මහගදරොස්සේ දැල්ලකුණු තත්ත්වය 23යි 19යි 19යි මේ ප්‍රථම වටේ ක්‍රියාත්මක වන්නේ නවෝත් ජයග්‍රහණයේ අභියස දැන් නිමල් 23යි 19යි තීරණාත්මක ලකුණු කිහිපයක් ක්‍රියාත්මක වන්නේ වාරත් ආරුෂ දැඩි වැලැක්වීමකට හසු වෙනවා 24 වන ලකුණයි අවසරයෙන් එක්වන්නේ විදුලි බල ක්‍රීඩකයන්ට 24යි 19යි දැන් පළමු වටේ ජයග්‍රහණයේ අභියස විදුලි බල ක්‍රීඩකයින් සූදානම් කෙටි පන්දු ප්‍රහාරකයා ලසන්ත පන්දු පිරිනැමීමට එක් කරගන්නවායි අතරතුර කෙටි විවේකයක් බිතුලි කණ්ඩායම දෙවනි කෙටි විවේකයයි පළමු වටේ එක් කරගන්නේ බිතුලි කණ්ඩායම නිමා
මම කැමති නිවහනේ සිට අපේ පුංචි දුව දරුවන්ට අපේ විකාශය ගෙනෙන ආකාරය පිළිබඳ ඉතාමත් කෙටියෙන් වේගෙන් සටහන් කරන්නට 1979 තමයි ස්වාධීන රූපවාහිනී සේවය ආරම්භ වුණේ දැන් වසර 42යි වැඩිම ඉතිහාසයක් තියෙන විකාශය තමයි ස්වාධීන රූපවාහිනී සේවය දැන් මේ කැමරා අතකින් අපි ලබා ගන්නා දර්ශන බාහිර විකාශන මැදිරිය පිටිය ළඟ තිබෙනවා එහෙ තමයි